ඉතින් ශ්‍රීගාමි පියතුමන් විශේෂයෙන් වාද සාකච්ඡාවක් හැඳවලා තිනවා. ඔබ වහන්සේ කාදිනතුමන හමු වෙලා ඉස්ලාම් තස්තවාදයේ සම්බන්ධයෙන් සහ එහෙම තස්තවාදයෙන් සහරාන් පිළිබඳව ඒ වගේම කතෝලික ජනතාවට තර්ජනක් තියෙනවා කියලා සඳහන් කරේ අමුලික බොරු. ඒ වගේ දේවල් සඳහන් කරගෙන හමු වුණා. නමුත් මේ වගේ දෙයක් සඳහන් කරේ නැහැ. ඉස්ලාම් තස්තවාදයක් ගොඩනැගීමෙන් පවතින බව විතරක් සඳහන් කරා කියනවා. මේක ඇත්ත නැත්නම් මොකක්ද? ඇත්ත වශයෙන්ම මම ඒ කාරණේ දැක්කා. මම මේ ඇත්ත වශයෙන් මේක මොකද්ද මේ ප්‍රශ්නෝත්තර තරගාවලියක් හරි වාද පිටියක් නෙවෙයි මේ ජාතික ප්‍රශ්නයක් නේ ආගමික ප්‍රශ්නයක් ගැන අපි කතා කරන්නේ. ඉතින් සිරිල් ගාමිණී උන්න හැට මට උත්තර දෙන දෙයක් නැහැ. ඒ පියතුමාට කාදිනල්තුමාලට හෝ ඒ කතෝලික සමාජයට මේ වගේ අනතුරකට මුහුණ දෙන්න වෙයි කියන අනතුර ගැන මම මේ අද අපි මීට පැයකට කලින් අපිට මේ වීඩියෝ එක ආවා මේ එතුමාල කරන මාධ්‍ය සාකච්ඡා. මෙන්න මේක චුට්ටක් අහලා බලන්න. මේ දිනේ කවද්ද බලන්න තියෙන්නේ? 2013 පෙබරවාරි 17. 2013 පෙබරවාරි 17. බුදුබල සේනා සංවිධානයේ වගේම අපි ආරාධනා කරනවා කතෝලික කිතුරු සභාවන්ට උඹලත් හදාගෙන ඉන්න කිතු සේනාවක්. ඇයි උඹලා අපි ඔක්කොම වෙනසෙනවා? මහා එවුන්ට තේරෙන්නේ මේ කිව්වේ කොයි කාලෙද? 2013 පෙබරවාරි 17 වෙනිදා මහරගම මහ විශාල බුදු සමුළුවක් තියලා බුදු බල සේනා වගේම කිතු සේනාවක් හදාගන්න කියලා. මම දැක සිල්ගාමිණී පියතුමා කියනවා මේ 2014 දී ඇවිල්ලා මේ හාමුදුරුව මේ කාදිනතුමා හම්බුණා. අපි 2014 නෙවෙයි ගියේ යහපාල නාණ්ඩුව කාලේ ගියේ රවි කරුණානායක ඇමතුමත් එක්ක. එතකොට ඔහු මුදල් ඇමති. මට කෙටියෙන් කියන්න තියෙන්නේ එදා අපි කාදිනතුමාට මතක නම් එතුමට මම කිව්වා කාදිනතුමනි ලොකු ප්‍රශ්නයක් වෙනවා සහරාන් ගැනත් කියලා. විශේෂයෙන් ඔය මීගමුවේ පෙරිය මුල්ල මුල් කරගෙන ලෝකේ විශේෂයෙන්ම ආසියාවේ අපි වගේ රටවල් අඩපණ කිරීම සඳහා බටහිර රටවල් ආගමික මතවාදයක් දරන ඇතැම් දුර්වල වෙච්ච මුස්ලිම් රටවල් වල කණ්ඩායම් පාවිච්චි කරනවා මේ රට ඒ රටවල් වල ආර්ථිකය කඩා බිඳ දාන්න. අපි ඒකට කියන්නේ ඔය සලෆිවාදීන් කියලා. ඒගොල්ලන්ගේ ප්‍රධාන ශාඛාව තියෙන්නේ පිරිය මුල්ලේ කියලා. මේ කරුණ මම මේ මතක් කරලා දෙන්නේ ඒගොල්ලන්ට අමතක වෙන නිසා. ඉතින් එතුමා මම කිව්වයි කියන එක ප්‍රතික්ෂේප කරනවා නම් සාක්ෂි රවි කරනවා නේද? තුමාට කතා කරලා අහන්න. උතුමාට කතා කරන්න පුළුවන්. එහෙම ප්‍රකාශයක් කළාද නැද්ද කියලා ඔය කියපු කතන්දරට කිරි සමන් ඉරලා උත්තර දෙන්නේ නැහැ. මොකද කුරාණයේ උඩ අත තියලා, බයිබලයේ උඩ අත තියලා මහා බොරු කියනවනේ ඇත්ත වගේ. එහෙම රටකනේ අපි මේ කතා කරන්නේ. ඔය සුද්ධ ග්‍රන්ථ උරු අත තියලානේ ගොඩක් අය දියුරුම් දෙන්නේ. ඉතින් ඒ නිසා ඒකනේ මම ඊට වඩා කතා කරන්න. හැබැයි මට තියෙන දුක දැන් මේ දෙයියෝ දෙයියෝන්ගේ ප්‍රශ්න නෙමේ. දෙයියෝ දෙයියෝ කියලා ගන්නවා. අපි තැලෙනවා. අපි උසාවි වල යනවා. අපි රස්තියාදු වෙන්නේ. අපිට පිට වෙන මොන දෙයක්වත් නැහැ. මෙතන තියෙන්නේ මට අහන්න තියෙන්නේ මේ රටේ බෞද්ධයෝ මේ වර්තමාන ඉතිහාසයේ කොතන හරි බුදුන්ගේ නාමෙන් අපි අදහන දෙවිවරුන්ගේ නාමෙන් කොහේ හරි ගිහිල්ලා කාගේ හරි දේපලක් අල්ල ගන්න හරි වෙන මොනවා හරි කරන්න මිනිමරණ තියනවද? කොතන හරි ආගමික ගැටුමක් හදලා තියනවද මේ සිංහල බෞද්ධයෝ කොහේ හරි? ඇයි මේක මේ ඇත්තට මේ තේරෙන්නේ නැත්තේ? මේ හදන තරම ප්‍රශ්න හදලා තියෙන බෞද්ධයෝද? කතෝලික ප්‍රශ්න කියයි, ක්‍රිස්තියානි මූලධර්මවාදීන්ගේ ප්‍රශ්න කියයි, ඉස්ලාම් නාමයෙන් එන මේ උන්මත්තක අන්තවාදීන්ගේ ප්‍රශ්න කියයි, ඒව මේ බෞද්ධය හදපුවාද? ඉස්සල ඒ ප්‍රශ්න උත්තර දෙන්න ඉන්නකෝ ඒගොල්ලෝ. මේ කොහේවත් රටකට ඇවිල්ලා ඒගොල්ලෝ අපේ රටේ අපි එකට සහජීවනයෙන් ඉන්නවා කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි හිසරදයක් වෙන තරමටම මේ ප්‍රශ්න ඇති කරගෙන තියන්නේ අපිද? ඒගොල්ලන්ගේ ඒ ආගමික ගැන්වීම් මත සන්නද්ධ වෙන කල්ලි මෙහෙමනේ අන්තවාදී ඔය මූලධර්මවාදී කියන්නේ මොකද්ද? දැන් ක්‍රිස්තියානි ඉවැන්ජලිකල් කට්ටිය ඉන්නවා, දෙවියන් ගැන විශ්වාසව කොටසක් ඉන්නවා, ඉස්ලාම් නාමයෙන් යන අන්තවාදී කොටසක්, ඒගොල්ලෝ දෙවියන්ගේ නාමයෙන් තව මිනිසුත් මරාගෙන උන් මැරිලා යනවා. ඔන්න ඔකට උත්තරේ කියන්නේ කොහෙද කුරාණේද බයිබලේද කොහෙද තියෙන්නේ කියලා. අපි කතා කරමු හරි මිගිට්ටොත් හැමදිරෝ කලා වගේ පංචමහාවාදයේ වගේ එවැනි බුද්ධිමත් සංවාදයක් ඇතුළේ මේක විසඳමු. අපි කවදාකවත් මේ රටේ ප්‍රශ්න නිර්මාණය කරන්න ඔය සිරිල් ගාමිණි උන්නහැල කියන විදිහට එහෙම කටයුතු කළා නෑ අපි කොහෙවත්. ඒගොල්ලන් කියන විදිහට අපි කතා කරලා තියෙන අපිට දැනෙන අපිට පේන ප්‍රශ්න කරුණාකරලා ඔයගලන්ගේ ප්‍රශ්න හින්දා අපිට බෙට ගන්න බෑ. අපිට නිකන් අපේ ජීවිත දෙන්න බෑ
කියන විතර අපි කතා කරලා තියෙන. ඉතින් මේක මේ අද මාධ්‍ය සාකච්ඡාවක් තියෙන හෙට ඒකට අපි උත්තරයක් දෙන්න එතනින් මේක විසඳෙන්න බෑ. මේක දැන උගත් යම් ප්‍රජාවත් එක්ක නැත්නම් යම් ඒ ආගමික කණ්ඩායම් එක්ක අපි මේ ප්‍රශ්නේ හොඳින් සබුද්ධිකව සාකච්ඡා කරන අවසනාවක මහත මේ ප්‍රශ්න සාකච්ඡා කරන්න සීතකාමරේ ඉන්න අයනේ. මහපොළවේ තැලෙන පොඩි වෙන පෑගෙන මිනිහගේ ප්‍රශ්න ගැන මේ අතෝ කතා කරන්නේ නැහෙනේ. ඒ නිසා මේ පත්තරවලින් දකින YouTube වලින් දකින මේ කාරණායක සංවාද කරනවා මිසක් මේ ප්‍රශ්නෙක හැප්පෙන මිනිසුත් එක්ක මේ සාකච්ඡාව කරන්න. ඉතින් අපි ඉස්සරහට ඒක මොන තරජන මොන 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 බාධා ආවත් අපි ඒ වෙනුවෙන් පෙනීදලා මේ ප්‍රශ්නේ නිකන් අපි අතාරින්නේ නැහැ. මේක මේ අපි මේ වෙන කොහෙවත් ගිහිල්ලා කාගවත් උරුමයක් කියලා අපි ගිහිල්ලා දැන් උදාහරණයක් විදිහට බෞද්ධ ලෝකේ මේ ලෝකේ බෞද්ධයෝ කොච්චර ඉන්නවද? දැන් ඕස්ට්‍රේලියාවේ කොච්චර පන්සල් තියෙනවද? ඇමරිකාවේ කොච්චර පන්සල් තියෙනවද? ෆ්‍රාන්සේ තියෙනවා, ස්වීඩනේ තියෙනවා, ස්විට්සර්ලන්තේ තියෙනවා, අනිත් රටවල් වල තියෙනවා. කොහෙවත් මේ හාමුදුරුවෝ බෞද්ධ ප්‍රශ්නයක් ඇති කරලා තියෙනවද වෙන ආගමික කල්ලියක? නෑ. එහෙනම් කවුද මේ ප්‍රශ්න ඇති කරන්නේ? අපිද? ප්‍රශ්න ඇති කරන්න හොඳයි. අපිට ඒක පෙන්වලා දෙන්න බෑ. ඒක පෙන්වලා දෙන එක ජාතිවාදයක් නං. ජාතිවාදයක් විදිහට ඒගොල්ලෝ විග්‍රහ කරලා අපි හෙටත් ඒක කරනවා. වෙන ප්‍රශ්න අපි ඒක කියනවා. හැබැයි ඒගොල්ලෝ තේරුම් ගන්න ඕනේ ජාතිවාදය කියන්නේ මොකක්ද? ජාතිකවාදය කියන්නේ මොකක්ද කියලා. මේ ඇත්තට අමතක වෙලා තියෙනවා. මේ අපි සිංහල බහුතරයක් ඉන්න ඕනම සමාජයක කෝවිලක් හදන්න පුළුවන්, පල්ලියක් හදන්න පුළුවන්, එහෙම නැත්නම් මුස්ලිම් දේවස්ථානයක් හදන්න පුළුවන්, ප්‍රශ්නයක් නැහැ. හැබැයි අපිට බැහැර නැගෙනහිර බලලා සමහර තැන්වල කියලා පන්සලක් හදන්න. ඒතර ජාතිවාදී කියන්නේ මොකද්ද? තමන් අදහන ආගම විතරයි ඒගොල්ලන්ට විතරයි එහෙ ඉන්න පුළුවන්, අපි විතරයි ශුද්ධවන්ත එහෙම කියලා හිතන එකනේ. දැන් අපේ බෞද්ධයන්ගේ අපේ භාවිතාවන්ට එහෙම දෙයක් කවදා හරි ප්‍රකට වෙන තියනවාද? ඒ නිසා මේ බොරු බයිල වලින් එළියට අවිලා අපි ඇත්ත ප්‍රශ්නේ ඇත්ත විදිහට කතා කරමු. මේ ආගමික ප්‍රශ්න දේශපාලනීකරණය නොකර